කුරුණෑගල මාර්ග රැසක් දහවනේට සුදුසු තත්වයට පත් කිරීමේ ව්‍යාපෘති යටතේ මෙම මාර්ගය සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණේ රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම මාර්ගයේ කිලෝමීටර් 4ක දුරක් කාපට් අතුරා සංවර්ධනය කෙරෙන අතර ඊට වැය කෙරෙන මුදල රුපියල් 1,750ක්. මේ අතර තිපෝගම කොසේනාගාර මාර්ගයේද කාපට් අතුරා සංවර්ධනය කිරීම රාජ්‍ය අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරුණා. මෙම මාර්ගයේ කිලෝමීටරයක් පමණ කාපට් අතුරා සංවර්ධනය කිරීමට නියමිත අතර වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 22ක්. පස් අවුරුදු සැලැස්මක් සකස් කරලා පානීය ගැටලුව පිළිබඳ ප්‍රශ්න, ඊළඟ මාර්ග පද්ධතිය, කෘෂිකාර්මක පද්ධතිය, ඒ හැම ප්‍රධාන අංශයකටම අපි එක පැහැදිලි වැඩපිළිවෙලක් හදලා 20:25 ඉඳලා 20:30 දක්වා කාලය තුල මේ බිංගිරිය මැතිවරණ කොට්ටාසයම උඩුබද්දාවත් ප්‍රාදේශ සභාව බිංගිරියත් දෙකම පැහැදිලි සංවර්ධනයකට ගෙනියන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද එහෙම නැතුව අපි තනින් තනින් වැඩ කටයුතු කරගෙන ගියාට ප්‍රදේශයක් හැටියට දියුණු වෙන්නේ නැහැ. ඉතින් ඇත්තෙන්ම ඔබ සියලු දෙනා දන්නවා වසර ගණනාවකට පස්සේ තමයි මේ අවුරුද්දේ අයවැයෙන් වෙන් කරලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මාර්ග කාපට් කිරීම සඳහා 1,500 ගානේ ලබා දුන්නේ. ඒ 1,500 ඇතුලේ තමයි මේ අපි පාරවල් යෝජනා කරන්න ඕනේ. ඒක එකපාරක් වෙන්න පුළුවන්, පාරවල් දෙකක් වෙන්න පුළුවන්, පාරවල් 10ක් වෙන්න පුළුවන්. මුදල් අමාත්‍යවරයා හැටියට වර්තමාන ගරු ජනාධිපතිතුමාගේ ශක්තිය තුළ තමයි අපට මේ මුදල් ලබා ගන්න හැකියාව ලැබුණේ. ඒ වගේම විශේෂ භාර අමාත්‍යවරයා හැටියට බන්දුල ගුණවර්ධන මැතිතුමා අපට ඒ ශක්තිය ලබා දුන්නා.